ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙනෙන හාස්කමේ වචනයයි. අද මැයි මාසයේ 17 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙනෙනවා. ප්‍රියාදරි දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධ ලූක් දෙවන පරිච්ඡේදයේ 10 සහ 11 අපි මෙනෙහි කරන්නට යනවා. අපි තේමාවක හිටියා ජේසුස් වහන්සේ කියූ නාම මොනවාද කියලා. අපි නාම තුනක් අපි මෙනෙහි කරලා අවසන් අද 4 නාමයට අපි අතුල් වෙන්නට යනවා. ඒ නාමය තමයි ක්‍රිස්තුස් කියන නාමය. දෙවියන් වහන්සේ අපි ගිනගත්ත දෙවියන් වහන්සේගේ පුත්‍රයා, ඒ වගේම දාවිද්ගේ පුත්‍රයා, මනුෂ්‍ය පුත්‍රයා, අපි මේවා මෙනෙහි කළා. අද අපි මෙනෙහි කරන්නට යනවා කී දෙනෙක් ක්‍රිස්තුස් කියලා කතා කරාද, කොයි වෙලාවේද කතා කරේ, අපි මොනවද කරන්න ඕන, අපි කොයි විදිහට ප්‍රතිචාර දක්වන්න ඕන කියන එක අපි මෙනෙහි කරන්නට යනවා. බයිබලයේ සඳහන් වෙනවා 10 වගන්තියේ දේවදූතයන් කතා කරනවා. දේවදූතයාවන්ට කතා කොට කියනවා බය නොවෙලා. බලව මුළු සෙනගට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. මක් නිසාද ස්වාමි වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරය නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්සේක කියලා කියනවා. ඉතින් අපිට මේ ස්ථානයේ පේනවා දේවදූතයා කතා කරනවා. කතා කරන්නේ එඩේරුන්ට. කියනවා බලන්න ඔබට තේනවා මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචිය. මේක තමයි ලෝකේ අහන්න පුළුවන් හොඳම ආරංචිය. මොකද හොඳම ආරංචිය ගැලවුම්කාරයෙක් උපදිලා. ගැලවුම්කාරයෙක් නැත්නම් දෙවියන් වහන්සේම මනුෂ්‍ය වෙසක්ගෙන උන්වහන්සේ මෙලොවට ඇවිල්ලා. යසායා මෙසායා නැත්නම් ගැලවුම්කාරයා නැත්නම් අපිව ගලවන්නට එනවා කියපු ආලේපලක් තනන් වහන්සේ ක්‍රිස්තුස් කියන නමේ හරි තේරුම තමයි ආලේපලක් තනන් වහන්සේ. මේ ආලේපලක් තනන් වහන්සේ තමයි අද මිනිස්සෙක්ගේ වෙසක්ගෙන එන්ට යන්නේ කියලා මේ දේවදූතයා කතා කරලා කියනවා. 11 වගන්තිය කියනවා මක්නිසාද ස්වාමි වූ ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක් නුඹලාට දාවිද්ගේ නුවර අද උපන්සේ. උන්වහන්සේගේ උපතේදී උන්වහන්සේගේ උපන් දවසේදී තමයි මේ විදිහට ඒ දූතයා කියන්නේ ගැලවුම්කාරයෙක් නැත්නම් ක්‍රිස්තුස් නම් ගැලවුම්කාරයෙක්. ඒතර මෙසායා නම් ගැලවුම්කාරයෙක්. එන්න හිටපු තැනන් වහන්සේ නම් ගැලවුම්කාරයෙක් ඔබට ඉපදිලා තියෙනවා. එහෙමනම් ඔබගේ ප්‍රශ්නය ඉවරයි. ඔබගේ වේදනාව ඉවරයි. ඔබගේ කරදරය ඉවරයි. ඒ හැමදේම ඔබ මේ ගැලවුම්කාරයාට දෙන්න. ඔබගේ ප්‍රශ්න කරදර හැම බරක්ම උන්වහන්සේට දෙන්න. උන්වහන්සේ තමයි ඔබව බේරා ගන්නට ආවේ, ඔබව ගලවා ගන්නට ආවේ. ඉතින් උන්වහන්සේ අද ඉපදුනායි කියලා දේවදූතයා කිව්වා වගේ අද ඔබගේ හද තුළ උන්වහන්සේ ඉපදෙන්න අවස්ථාවක් දෙන්න දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙන එනවා. ඔබ කවුරුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.